මම අගමැති යටිට ක්‍රියා කරන කාලෙදී වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු ඇමතුමාට කියලා මඩකලපුවේ අලුත් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයක් ආරම්භ කරන්නට කියලා තීරණ අරගත්තා. ඒ වගේම වැඩ කටයුතු පටන් ගත්තා. මම ආද ඇවිල්ලා ඉතා අලංකාර ගොඩනැගිල්ලක් විවෘත කරා. මම දැන් තීරණය කළා තියෙන්නේ දිස්ත්‍රික්ක කාර්යාලය ආපහු මඩකලපුවේ කොටුවේ තියලා ජනාධිපති කාර්යාලය මෙහාට ගේන්න. දැන් විශේෂයෙන්ම මේ කාර්යාලයේ තියෙන නිසා ඒ වැඩ කටයුතු ලේසියෙන් කරන්න පුළුවන්. මොකද අපි විශාල සංවර්ධන ව්‍යාපාරයක් මෙහි ආරම්භ කරන්න යනවා. මමත් ජයිශංකර් විදේශ ඇමතිතුමත් සාකච්ඡා කරද්දී තිරිකුණාමලයේ කේන්ද්‍ර ස්ථානයක් ඇටියට දියුණු කරන්න තීරණය කරා. ඉන්දියාවේ තෝන්නම් ඒ උවමනා භාණ්ඩය මෙහෙන් තිරිකුණාමලයෙන් පිට කරන්න, වරාය හදන්න, ඒ වගේම බලශක්ති මධ්‍යස්ථානයක් කරන්න, කර්මාන්තපුරයක් කරන්න. එහෙම කරාම මේ පැත්තෙත් විශාල දියුණුවක් ඇතිවෙන්න යනවා. මේ ප්‍රදේශවල කෘෂිකර්ම නවීකරණයේ වැඩසටහන යටතේ අපි විශාල කෘෂිකර්ම ව්‍යාපාර ආරම්භ කරනවා. මහවැලියේ නොදියුණු ඉඩම් තියෙන්නේ මඩකලපුවේයි තිරිකුණාමලයි, ඒවා දියුණු කරන වැඩසටහනක් ගේනවා. ඒ වගේම අපි වෙරුගලාරු ඉඳන් අරුගම්බේ දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා. මේ මඩකලපුවේ කොටුව විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයක් සඳහා, හෝටලයක් සඳහා බාර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරීක්ෂාව යටතේ. එහෙනම් මේ ස්ථානයේදී හොඳ හෝටලයක් නගරයේ තුලම ලැබෙනවා. කිරිපට්ටි පාලනය දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මේ ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා, නැගෙනහිර විශ්වවිද්‍යාලයයි අග්නිදිග විශ්වවිද්‍යාලයයි. දැන් අපි විශේෂයෙන්ම මේ අවුරුද්දේ ආර්ථික පරිවර්තන පනත සම්මත කරයන් පස්සේ විශාල වැඩ කොටසක් මෙහෙන් ක්‍රියා කරන්න තිබෙනවා. තිරිකුණාමලයේ අපනයන ආර්ථිකයක් බවට අපි පරිවර්තනය කරන්න යනවා. ඒ වගේම අධ්‍යාපනයේ දියුණු කරන්න ඉන්නේ. දැන් වෘත්ති අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානය කරගෙන යනවා, වැඩි වැඩියෙන් අවස්ථා ලබලා දෙන්න දියුණුවෙන්ට. ඒ වගේම පාසල් ක්‍රමයේ දියුණු කරන්න අපිට අවුරුදු 3-4ක් බඳවා ගුරුවරු බඳවා ගන්නට බැරි වුණේ නිසා අද ඒ කණ්ඩායමකටත් අපි ඒ පත්වීම ලබලා දෙනවා. අපේ ලොකුම ප්‍රශ්නේ විරැකියාව, තරුණ විරැකියාව. ඒ සඳහා විශේෂයෙන්ම අපි දැන් සංවර්ධනය කළා ඒ තරුණ තරුණියන්ට රැකියාව බිහි කරන්න තියෙනවා. අපි දැන් ඉතා අමාරු කාලෙකින් ගොඩ එන්නේ. මේ රටේ සාමාන්‍ය ජනතාව මේ නිසා විශාල ලෙස දුක් විඳා. ඉතින් රට ආපහු ආර්ථිකයේ දියුණු වෙන අවස්ථාවේදී ඒ ජනතාව අමතක කළා, ස්වල්ප දෙනට විතරක් වාසිය දෙන්න බෑ. ඒ නිසා අද ඉන්නවා විශාල ප්‍රමාණයක් මේ රටේ ජනතාව ආණ්ඩුවෙන් ඉඩම් අරගෙන සින්නක් කරයි තියනේ, බලපත්‍ර තියෙන්නේ, පර්මිට් තියෙන්නේ, ජයභූමි හරි සීමා තියෙනවා. ඒ අයට තමන්ට මේ ඉඩම ආපහු ලබලා දෙන්න, සින්නක් කරයි තිය ලබලා දෙන්න මම තීරණය කරා. මේක තමන්ගේ ඉඩම, දැන් කාටවත් යටත් වෙන්න උවමනා නැහැ. අඩු ආදායම් ජනතාවට අපි අස්වැසුම ලබලා දුන්නා, සමෘද්ධි වාගේ තුන් ගුණයක් දීලා තියෙනවා. දැන් අපි ඒ වගේම ගොවිතැන් කරන ජනතාවට, දුප්පත් පොහොසත්, ඒ අයට සින්නක් කරයි තිය ලබලා දීලා තියෙනවා. අද අපි දෙන්නේ ඔප්පු 200යි. අපිට ඔප්පු 24,000ක් දෙන්න තියෙනවා. ඒක ලබා දෙන එක ගැන අපි ආණ්ඩුකාරවරුන්ට කියලා තියෙනවා. ආණ්ඩුකාරවරු අපේ දිස්ත්‍රික්ක සම්බන්ධිකන කොමිටියේ මන්ත්‍රීතුමන්ලත් ඔක්කොම එකතු වෙලා ඒ වැඩ කටයුත්ත කරන්න ඕනේ. ඒ ලැබෙන්නේ කවුද කියලා අපි දන්නවා. ඒගොල්ලෝ ඔක්කොම ගමේ තියෙන පාසලේ ශාලාව නැත්තම් වෙන ශාලාවකට එකතු කරලා ඒ ප්‍රශ්න විසඳලා දෙන්න. ඒගොල්ලෝ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට එන්න උවමනා නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න උවමනා නැහැ. දිස්ත්‍රික්ක ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ඉඩම් නිලධාරී සියලු දෙනාම අපේ හැමෝයිතුමා ඉඳන් මන්ත්‍රීවරුත් ආණ්ඩුකාරතුමත් ගංගොල්ට ගිහින් ඒ ටික ලබලා දෙන්න. සෞන්දර්ය ඉඳන් පටන් ගන්න මෝසම් වැස්සට ඉස්සෙල්ලා පුළුවන් නම් ඉවර කරන්න. රෑ 10, 11, 12 වෙනකම් වැඩ කරන්න කමන්නේ නැහැනේ. මේගොල්ලෝ ඔක්කොම මේ ඉඳන්ට සින්නක් කරොප්පු ගන්න. එක අරමුණයි මට තියෙන්නේ. අයිතිය ජනතාවට දෙන්න. මේ ලැබෙන ඉඩම ආරක්ෂා කරගෙන යන්න. සමහරු කිව්වා මට පිරිමියාගේ නමට දෙන්න එපා, කාන්තාවගේ නමට දෙන්න, එතකොට පිරිමියාට ඒක විකුණන්න බෑ කියලා. මං ඒක කරේ නෑ. මට පිරිමියා ගැන විශ්වාස කරනවා. මේ ඉඩම ගන්න, දියුණු කරන්න
තමන්ගේ දරුවන්ට බාර දෙන්න ඔබ සියලු දෙනාටම සුභ ප්‍රාර්ථනා කරමින් මගේ වචන සමර්පණය අවසන් කරනවා.